රත්රන් මිශ්‍රිත පස් අපනයන කිරීමේ ජාවාරම පිළිබඳව නිවස් ෆස්ට් පසුගේ වසරේ අගෝස්තු මාසයේදී අනාවරණය සිදු කළා. එහිදී අපි අනාවරණය කළ තොරතුරු මේ වන විට විශේෂ විගණන වාර්තාවකින්ද තහවුරු වී තිබෙනවා. ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනවලින් ඉවතලන රත්රන් මිශ්‍රිත සුන්බුන් පස් ලෙස දක්වමින් එම පස්වල අඩංගු රත්රන් ඉවත් කර ගැනීම සඳහා පෞද්ගලික සමාගම් තුනක් රත්රන් මිශ්‍ර පස් අපනයනයට සැලසුම් කර ඇති බවත් රේගු පරීක්ෂාවේදී හසු වූ එවන් රත්රන් මිශ්‍ර පස් සහිත කන්ටේනර් තොගයක් රේගු බහරේ පවතින බවත් නිවුස් ෆස්ට් වාර්තා කළේ පසුගිය අගෝස්තු මාසයේ 4 වෙනිදායි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විගණනේ වාර්තාව මෙවන විට ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. අදාළ වාර්තාවේ සඳහන් වන්නේ මෙකී ද්‍රව්‍ය පැටවූ බහලුම් 51ක් මෙවන විට ශ්‍රී ලංකා රේගුව හරහා විදේශ රටවලට අපනයනය කර ඇති බවයි. අපනයනය කරමින් පැවති බහලුම් 23ක් 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී රේගු බහරයට ගැනුනේ නීති විරෝධී ලෙස රන් කැබිලි මිශ්‍ර පස් විදේශගත කිරීමේ චෝදනාව මතයි. ඉන් බහලුම් 19ක් තවදුරටත් රේගු බහරේ පවතිනවා. රත්රන් කර්මාන්තයේදී ඉවතරන අපද්‍රව්‍යවල අඩංගු රත්රන් ප්‍රමාණයන්ට වඩා රත්රන් ප්‍රමාණයක් අපනයනයට ඉදිරිපත් කළ රත්රන්වල අන්තර්ගත බවට විගණනයේදී නිරීක්ෂණය වී ඇති අතර අපනයනකරුවන් පස්වලට රත්රන් මිශ්‍ර කර ඇති බවද සඳහන්. ඊට හේතු වී ඇත්තේ ඒ හරහා රේගු ගාස්තු ගෙවීමකින් තොරව මේවා අපනයනයට මඟ සැලසීමයි. ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනවලින් ඉවතලන රත්රන් මිශ්‍රිත සුන්බුන් පස් ඉන්දියාවට පමණක් අපනයනයට පෞද්ගලික සමාගමක් ලබාගත් බලපත්‍රයක් භාවිත කරමින් ඔවුන් රත්රන් මිශ්‍රිත පස් බහලුම් 51ක් ඉන්දියාව, චීනය, කොරියාව, තායිලන්තය සහ සිංගප්පූර යන රටවලට අපනයනය කර තිබෙනවා. මේවායේ නියදි ලබාගෙන රාජ්‍ය ආයතන ලවා පරීක්ෂා කරවා ගැනීමටත් මෙවැනි ද්‍රව්‍ය අපනයනය කිරීමේදී විශේෂිත අවසර සහ බලපත්‍ර ලබාගත යුතුද යන්න පිළිබඳව සුවබැලීමට රේගුව කටයුතු කර නොමැති බවද විගණන වාර්තාවේ සඳහන්. මේ තත්ත්වය තුළ අදාළ ජාවාරමින් රටට සිදු වූ පාඩුව කොපමණද? ඍජු පිළිතුරක් දෙන්න අමාරුයි. මොකද හේතුව පසුගිය අවුරුදු ගණනාවෙන් මේ විදිහට පස් මේ යවලා තියෙනවා. ඒකම මේ පස් කන්ටේනර්ස් අපි නියදි පරීක්ෂාවට භාජනය කරා. කන්ටේනර්ස් වල අන්තර්ගත වෙලා තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා අවමසෙන් මිලියන 150කට වැඩි රත්තරන් ප්‍රමාණයක්. ඒ අනුව අයවිය යුතු බදු ප්‍රමාණය රේගු විසින් හරි ආකාරයෙන් එස්ටිමේට් කරලා සකස් කරන්න වෙනවා. ඒකම ලංකාවෙන් පස් අපනයනය කරනවා නම් සඳහා රාජ්‍ය භාග්‍ය වන්න ඕනේ. ඒ මුදල් මෙතන ගෙවිලා නැහැ. ඒ නිසා අපි අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නා මේ සඳහා නිසි ගණනය කිරීමක් කරන්න කියලා. මම දන්න ආකාරයට තවමත් ඒක නිසි ආකාරයෙන් සිද්ධ වෙලා නැහැ. මේ අනුව විගණකාධිපතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිගමන කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයන් වලට එඬ වෙනවා. සමහරවිට මේ රත්තරන් පස් කියන එක ලංකාවට අලුත් කාරණයක් මේක මේ මේකෙන් දැන් එළියට අවිලා තියෙන්නේ. ඒ නිසා ඇත්තට එහෙම දෙයක් තියෙනවද? ඇත්තරම මේක ලංකාවේ තියෙන පස්වල රත්තරන් තියෙනවද? එහෙම නැත්නම් රත්තරන් නිෂ්පාදකකින් ඉවත දාන ඒවා එකතු වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ. නමුත් එහෙම එකක්ද එහෙම නැත්නම් ඇත්තරම පිටරට රත්තරන් යැවීම සඳහා වෙනත් කරන වැඩපිළිවෙළක්ද ආදිවාසීන් නොයෙකුත් සැක ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒවාට සඳහා විශේෂ පරීක්ෂණයක් කරලා තමයි නිවැරදිතාවය හොයාගන්න ඕනේ. විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වගකිවේතු අංශවල වගකීම වනවාසේම මීට වගකිවේතු පාර්ශවයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්. මේ ප්‍රධාන පාර්ශ්ව දෙකයි. එකක් ශ්‍රී ලංකා රේගුව, අනික පතල් කැණීම් හා කාර්යාංශය. රේගුව මේ කාර්යයේදී භාවිතා කරලා තියෙන HS කෝඩ් එක පිළිබඳව ප්‍රශ්නයක් අපිට පැන නැගිලා තියෙනවා.